සියලු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එක කතා කරන්න යන්නේ අපි PC එකට කොහොමද Android දාගන්නේ කියලා. ඉතින් මේකෙදි ඔයාලට Android වගේම Windows උත් ඔයාලට මේ දෙකම එකට පාවිච්චි කරන්න පුළුවන්. කැමති වෙලාවට Android වගේම Windows දෙකම පාවිච්චි කරන්න පුළුවන්. හරි ඉතින් මම ඔයාලට මේක ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් OS එකක් කියන්නේ Operating System කියන එක. ඉතින් ඔයාලගේ දැන් තියෙනවා ඇත්තේ Windows. ඉතින් Windows කියන්නේ Operating System එකක්. ඉතින් මේ විදිහට ඔපරේටින් සිස්ටම් අපිට මුදල් දීලා ගන්නවා වගේම නොමිලේ ගන්නත් ගොඩක් ඒවා තියෙනවා. ඉතින් අපි Android phone වල තියෙන Android කියන්නේ OS එකක්. ඉතින් මෙන්න මේ Android OS එක ඔපරේටින් සිස්ටම් එක අපේ ලැප්ටොප් එකට එහෙම නැත්නම් කම්පියුටර් එකට කොහොමද අද ඒක දාගන්නේ කියලා අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් මේ විදිහට අපේ කම්පියුටර් එකට දාගන්න පුළුවන් OS ඔපරේටින් සිස්ටම්ස් ගොඩක් තියෙනවා. ඉතින් අද ඒ අතරින් අපි කතා කරන්න යන්නේ Phoenix OS එක කොහොමද දාගන්නේ කියලා. ඉතින් download link එක පල්ලෙහා තියෙනවා. ආඩ ඒක click කරලා ලේසියෙන්ම download කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරන තාලේ පෙන්නන්නම්. ෆෝන් එකෙන් තමයි මම ඩවුන්ලෝඩ් කරන්න යන්නේ. ෆෝන් එකෙන් ඩවුන්ලෝඩ් කරලා ඒක PC එකට දාගන්න පුළුවන්. ඔයාලට එහෙම නැත්නම් PC එකෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මම ෆෝන් එකෙන් මේක ඩවුන්ලෝඩ් කරගන්න කියලා කොහොමද කියලා ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඔයා මේක බලාගෙන මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න. හොඳයි ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ මේ විදිහට වෙන්න. ඉතින් ආ මේක උඩ ඩබල් ක්ලික් කරන්න. ඒක ක්ලික් කරපුවාම ආට මෙන්න මේ විදිහට yes දෙන්න එකක් එවි. අනේ උඩ ක්ලික් කරන්න. ඒක උඩ ක්ලික් කරපුවාම ආට මෙන්න මේ විදිහට එකක් එනවා. ඉතින් මේක දිව කරන්න ඕනේ මේ install කියලා තියෙන පළවෙනි එක උඩ ක්ලික් කරන්න ඕනේ. මේ install කියලා තියෙන පළවෙනි එක අන්න ඒක උඩ ක්ලික් කරපුවාම මේ විදිහට එනවා. ඉතින් මෙතනින් පෙන්නන්නේ මේක install වෙන්න ඕන hard disk එක මොකක්ද කියලා. ඉතින් කැමති එකක් ඔයා තෝරන්න. ඔයාගේ ඉඩ තියෙන hard disk එකක් ඔයා තෝරගන්න ඕනේ. ඉතින් මේ තියෙන hard disk උපරිම GB 20ක්වත් ඉඩ තියෙන hard disk එකක් තෝරගන්න ඕන ඔයා නැත්තම් මේක හිර වෙන්න බලයි. ඉතින් ඔයාට මේ OS එක install කරන්න වෙනමම hard disk එකක් create හදාගන්න ඕන නම් කොහොමද අපි එක හදාගන්නේ කියලා බලමු. ඒ කියන්නේ hard disk එකක් හදාගන්නේ කොහොමද කියලා බලමු. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් දැන් මගේ මෙතන තියෙන hard disk 3යි. ඉතින් තව එකක් අපි හදාගන්නේ කොහොමද කියලා බලමු අපේ මේක install කරගන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ කම්පියුටර් කියන එක උඩ ක්ලික් කරලා මැනේජ් කියන එක උඩ ක්ලික් කරන්න. මැනේජ් කියන එක උඩ ක්ලික් කරපුවාම ඔයාලට මෙන්න මේ විදිහට මෙනු එකක් ඕපන් වෙවි. ඉතින් මෙන්න මේකෙදි disk management කියන මෙන්න මේක උඩ ක්ලික් කරන්න ඕනේ. ඒක ක්ලික් කරපුවම ඔයාලට මෙන්න මේ විදිහට අපේ disk ටික පෙන්නනවා. ඉතින් අපිට මෙතනින් disk එකක් වෙනස් වෙන් කරලා අපිට තව එකක් හදාගන්න පුළුවන්. හරි අපි දැන් තව disk එකක් හදාගන්න යන්නේ. ඉතින් disk එක හදාගන්න ඕන එක උඩ ආව ක්ලික් කරන්න ඕනේ. ඒ කියන්නේ දැනට ඉඩ තියෙන disk එකක් බලලා මේක හදාගන්න. දැන් මම මේ disk එක හදාගන්න යන්නේ චිත්‍රපටි කියන එකෙන් තමයි මේක වෙන් කරගන්න යන්නේ. ඉතින් මම චිත්‍රපටි කියන එකෙන් මේක වෙන් කරගන්නම්. ඉතින් ඔයා වෙන් කරගන්න යන එක උඩ ක්ලික් කරගන්න ඕනේ. එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඔයා රයිට් ක්ලික් කරන්න ඕනේ. රයිට් ක්ලික් කරපුවාම මේ විදියට sync කියලා sync volume කියලා එකක් එනවා. අන්න ඒක උඩ ක්ලික් කරපුවාම මෙන්න මේ විදියට එකක් ඕපන් වෙයි. ඉතින් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ අපි හදන්න යන disk එකට space එක දෙන එක. ඒ කියන්නේ අපි හදා ගන්න යන එකේ කොච්චර ඉඩ ප්‍රමාණයක් තියෙන්න ඕනද කියලා අපිට මෙතනින් හදා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඉඩ ප්‍රමාණය වැඩි කරන තරමට අපේ අලුතින් හදා ගන්න යන disk එකේ ඉඩ අඩු වෙනවා. ඉතින් දැන් මෙතන මේ පෙන්වන්නේ අපි වෙන් කරගන්න යන්න හදන එකේ ඉඩ තමයි මේ පෙන්වන්නේ. චිත්‍රපටි කියන එකෙන් මම වෙන් කරගන්න. ඉතින් මේ පෙන්වන්නේ දැන් චිත්‍රපටි කියන එකෙන් ඒකේ ඉඩ ප්‍රමාණය තමයි පෙන්වන්නේ. ඉතින් මෙතන ඉඩ වැඩි කරද්දී චිත්‍රපටි කියන එකෙන් ඉඩ ප්‍රමාණය අපිට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් චිත්‍රපටි කියන එකේ තියෙන ඕන ඉඩ ප්‍රමාණය මෙතන සිලෙක්ට් කරපුවාම ඉතුරු ටික වෙන් වෙලා තමයි අලුත් disk එකක් ඇදෙන්නේ. මම හිතනවාට කියපෙක තේරෙන්නේ නැති කියලා. ඉතින් මේ disk එකක් හදාගන්න එක ගැන සම්පූර්ණ වීඩියෝ එකක් ඕන නම් කොහොමද හරියටම හදාගන්නේ කියලා වෙනම වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් මේකෙදි ඔයාලට මේක ඉන්ස්ටෝල් කරන්න මේ disk එකක් හදාගන්නම ඕනේ නැහැ. ඔයාලට මේක හදාගන්න ඕන නම් ඔයාට පුළුවන් මේ නිකන් normal එන ගානම සිලෙක්ට් කරලා මේ නිකන්ම මේක හදාගෙන යන්න පුළුවන්. මේකේ තියෙන ගානම තියෙන විදිහට ඔයාලට හදාගෙන යන්න පුළුවන්. ඉතින් මේක ඉන්ස්ටෝල් කරන්න වෙනම disk එකක් හදාගන්න ඕනේ නැහැ. ඔයාලට අවශ්‍යයි නම් එහෙම හදාගන්න පුළුවන්. නැත්නම් නිකන්ම ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඔයාගේ ඉඩ තියෙයි නම් අවශ්‍ය GB 20ක්වත් ඉඩ තියෙන disk එක මේක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. හරි ඉතින් මම කොහොම හරි disk එකක් හදාගත්ත මේ විදිහට. ඉතින් මම මේ ටික ගෙනාවේ disk එකක් හදාගන්න ඕන නැහැ ඉන්නවා නම් ඒ කට්ටියට හදාගන්න පුළුවන් වෙන්න තමයි. ඉතින් අපි බලමු disk එකට දැන් කොහොමද මේක ඉන්ස්ටෝල් කරලා ඉස්සරහට කරගෙන යන්නේ කියලා.
හොඳයි යාළුවනේ ඔයාට බලා ගන්න පුළුවන් අපේ local disc G කියලා එකක් දැන් අලුතෙන් disc එකක් ඇදලා තියෙනවා හොඳයි මේ හදාගත්ත disc එක අවසානයේදී අපි බලමු කොහොමද ඔයාට ඕනේ නැත්නම් අයින් කරගන්නේ ඒ වගේම මේ install කරගන්න OS එකත් අවසානට බලමු කොහොමද uninstall කරගන්නේ ඒ කියන්නේ අයින් කරන්නේ කොහොමද කියලා අවසානට මම කියලා දෙනවා ඒ කියන්නේ ඔයාට මේක හරියන්නේ නැහැ වගේ නම් මේක අයින් කරලා දාන්නේ කොහොමද කියලා අවසානට කතා කරනවා හොඳයි යාළුවනේ දැන් මෙන්න මෙතෙන්දී ගියම අපිට බලා ගන්න පුළුවන් අලුතෙන් disc එකක් මෙතෙන්ට add වෙලා තියෙනවා. ඉතින් මම ඒක උඩ click කරලා next කියන button එක උඩ click කරනවා. ඉතින් ඔයත් අදාළ disc එක දීලා next කියන button එක උඩ click කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා. ඉතින් ඔයා මෙතනදී දෙන්න ඕනේ අඩුම GB 16ක් දෙන්න ඕනේ. ඉතින් ඔයා GB 8 දෙන්නත් පුළුවන්. ඔයා ඉඩ වැඩිපුර දෙන්න තරමට මේකේ ඔයාට හිර වෙන්නේ නැතුව අවුලක් නැතුව use කරන්න පුළුවන්. ඉතින් අදාළ space එක දීලා මෙතනින් install කියන එක උඩ click කරන්න. Install කියන්නේ click කරපුවම මෙන්න මේ විදිහට මේක install වෙන්න ටිකක් වෙලා යනවා. ඉතින් මම මේක මේක load වුණාට පස්සේ එන තාලේ ඔයාලට පෙන්නන්නම් මේ වීඩියෝ එක screenshot එක skip කරලා මේක ඉක්මනට load කරන්නම් මම. හොඳයි යාළුවනේ මේක පිරලා අවසානයේදී මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ. ඉතින් මේකෙදී ඔයා okay කියන එක උඩ click කරන්න ඕනේ. හොඳයි යාළුවනේ දැන් ඔයාලට ඔයාලගේ display එකේ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන අදාළ icon එක තියෙනවා start Pioneer OS කියන එක. අන්න ඒක උඩ ඔයා click කරන්න ඕනේ. double දෙපාර click කරන්න. ඒක උඩ දෙපාර click කරපුවා. ඔයාට මේ විදිහ එක එකව load වෙයි. ඉතින් මෙතනදී ඔයා yes කියන එක දෙන්න ඕනේ. yes කියන එක උඩ click කරන්න. ඉතින් මේවා දීලා ගියපම ඔයාගේ computer එක restart වෙන එක තමයි වෙන්නේ. ඉතින් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් දැන් ඔයාගේ කම්පියුටර් එක රීබූට් වෙනවා. ඉතින් මේක රීබූට් වෙද්දී ඔයා ඔබන්න ඕන බටන් එකක් තියෙනවා. හොඳයි ඉතින් ඔයා ඔබන්න ඕන බටන් එක තමයි මෙන්න මේ ESC කියන බටන් එක. මෙන්න මේ බටන් එක ඔයා ඔබන්න ඕන. හොඳයි ඉතින් මගේ PC එක දැන් මෙතන රීස්ටාර්ට් වෙලා දැන් ආයේ ඔන් වෙන්න පටන් ගන්නවා. ඉතින් මගේ මේ බැටරි ප්‍රොබ්ලම් එකක් මෙතන පෙන්නනවා. ඉතින් ඊට පස්සේ ඔයාට මෙන්න මේ මං කියපු බටන් එක ඔබපුවාම මෙන්න මේ විදිහට මෙනු එකක් පෙන්නයි. ඉතින් මේ මෙනු එකේදී අපි මේකෙන් අපි හොයා ගන්න ඕනේ F9 කියන මෙන්න මේ boot device option කියන එක. ඉතින් ඒකට අදාළව තියෙන F9 කියන එක. ඉතින් ඔයා දැන් ඔබන්න ඕනේ F9 කියන බටන් එක. ඉතින් ඔයාලට keyboard එකේ බලා ගන්න පුළුවන් F9 කියන බටන් එක. මෙන්න මේ විදිහට මෙතන F9 කියන බටන් එක ඔයාලට බලා ගන්න පුළුවන්. හොඳයි දැන් F9 කියන එක press කරපුවාම එබපුවාම මෙන්න මේ විදිහට එක පෙන්නයි. ඉතින් මේ menu එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් අපිට දෙවෙනියට තියෙනවා OS boot manager Pioneer OS. අපි install කරගත්තු OS එක මෙන්න මෙතන පෙන්නවා. ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේක යට එකට ඇවිල්ලා enter කියන බටන් එක ඔබන එක. ඉතින් ඔයාලට යටට එන්න නම් මෙන්න මේ බටන් එක ඔබපුවාම යටට එනවා. දෙවෙනි එකට ඇවිල්ලා enter කියන බටන් එක ඔබන්න තියෙනවා වාට. එතකොට අපිට Pioneer OS එක අපි install කරගත්තු OS එක load වෙනවා. enter කියන එක ඔබන්න. enter කියන එක ඔබවම ඔයා ඉක්මනට මෙන්න මේ දෙවෙනි එකට ගිහිල්ලා enter කියන එක ඔබන්න ඕනේ. ඉක්මනටම යන්න ඕනේ. නැත්නම් මේක load වෙලා Windows එක load වෙයි. ඉක්මනටම දෙවෙනි එක ඔබලා. මගේ එකේ දැන් මට ඔබන්න බැරි වුණා ඉඳා Windows එකෙන් load වුණා. මම නැවතත් මේ තැනට ගිහිල්ලා දෙවෙනි එකට ගිහිල්ලා enter ඔබනවා. ඉතින් යාළුවනේ ඔයාලට මේ විදිහ එකක් පෙන්නනවා. ඉතින් මේකේ ටිකක් වෙලා ඉඳපුවම මෙන්න මේ විදිහ එකක් එනවා. අපිට මෙන්න මේ විදිහ එකක් එනවා. ඉතින් මෙතනදී ඔයාලට මේකේ ලැන්ග්වේජ් එක දාගන්න පුළුවන්. මෙන්න මේ උඩේ උඩ ක්ලික් කරලා ඒක උඩ ක්ලික් කරපුවම ඔයාලට මෙතන ඉංග්‍රීසි කියන පෙන්නනවා. ඒ ඉංග්‍රීසි කියන උඩ ක්ලික් කරගන්න. ඉතින් ඉංග්‍රීසි කියන උඩ ක්ලික් කරපුවම මේකේ යට පෙන්නනවා අපිට මේ විදිහට next කියලා බටන් එක. next කියන උඩ ක්ලික් කරන්න. next කියන උඩ ක්ලික් කරපුවම මෙතන user agreement එකක් තියෙනවා. ඒක accept දෙන්න. ඇසෙප් දුන්නාම ඔයාලට මේ විදිහට ඔයාගේ ඉන්ටර්නෙට් කනෙක්ට් කරන්න කියලා නම් ඉතින් ඔයාලට අවශ්‍ය නැහැ ඉන්ටර්නෙට් කනෙක්ට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ස්කිප් කරලා යන්න පුළුවන්. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙයි නම් ඔයාලට මෙතනින් කනෙක්ට් කරගන්න පුළුවන් Wi-Fi. ඉතින් මම මේක ස්කිප් කරලා යනවා. මේ විදිහට ස්කිප් කියන එක එනිවේ කියන එක ඔබවම ස්කිප් වෙනවා. ඒ වගේම දැන් මෙතන ඔයාලට ඔයාගේ නේම් එකක් දෙන්න පුළුවන්. ඔයාගේ නම දෙන්න පුළුවන්. ඉතින් මම මෙතන වෙනස් කරන්නම් මගේ YouTube channel එකේ නම දාලා අද්දටෙක් කියලා මේ විදිහට දානවා. දාලා finish කියන එක ඔබනවා. finish කියන එක ඔබපුවාම මෙන්න මේ විදිහට අපිට Android OS එක ඕපන් වෙනවා. හොඳයි ඔයාලට බලා ගන්න පුළුවන් දැන් අපි ඉන්නේ මේ Android OS එක ඇතුලේ Pioneer Android OS එක ඇතුලේ අපේ laptop එකට අපි install කරගත්තා. ඉතින් දැන් ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහට Android app දාලා මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් Android phone එකක් වගේ තමයි. ඉතින් ඔයාලට Windows පාවිච්චි කරලා මුලින්නම් මේක පොඩ්ඩක් ඔයාලට අමුතු වගේ දැනෙයි. ඒ කියන්නේ පොඩ්ඩක් වෙනස්. ඉතින් හැමදේම වෙනස් වෙනවා Windows පාවිච්චි කරාට පස්සේ. ඉතින් ටිකක් කල් ගියාට පස්සේ ඔයාලට මේකට පුරුදු වෙන්න පුළුවන්.
ඉතින් අපේ my computer open කරපුවාම මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒකේ list එකක් වෙනස් වෙලා යදිලා OS එකට අනුව ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ කිසි දෙයක් මේක delete වෙන්නෙත් නැහැ. කිසිම දෙයක් delete වෙන්නේ නැහැ ඉතින් මේකෙන්. ඉතින් යාළුවනේ මේක පාවිච්චි කරලා බලන්න. ඔයාලට මේකේ ඇතුලේදී මොකක් හරි ගැටලුවක් තියෙන මොනවයි setting එකක් හොයා ගන්න බැයි නම් මොනවරි දෙයක් හොයා ගන්න බැයි නම් අනිවාර්යෙන්ම පල්ලෙන් comment එකක් දාන්න. මොකක් හරි ගැටලුවක් තියෙන නම් comment එකක් දාන්න. මම video එකක් ගේන්න. ඉතින් දැන් අපි බලමු මේක power off කරගෙන කොහොමද අපේ windows එකට ගිහිල්ලා මේක ඔයාලට අවශ්‍ය නැත්තම් මේක අයින් කරගන්නේ කොහොමද කියලා බලමු. ඉතින් මේක power off කරගන්න පුළුවන් මෙන්න මේ අයිනි icon එක ඔබලා මේ power button එක ඔබලා ඒක ඔබවම මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් shut down කියලා තියෙනවා රතු පාට. අන්න ඒක උඩ click කරපුවම මේක shut down වෙනවා. ඉතින් මෙතන restart, sleep ඒ වගේම lock කරන්නත් පුළුවන්. ඉතින් shut down කියන එක උඩ ඔබන්න. හොඳයි අපි ලැප්ටොප් එක shut down වුණා. ඉතින් දැන් ඔයාලට පුළුවන් normal මේක on කරන්න. මේක normal on කරද්දී ඒ කියන්නේ අර button එක ඔබන්න නැතුව මේක on කරද්දී කෙලින්ම යන්නේ ඔයාගේ windows එකට. ඒ කියන්නේ android එකට නෙමෙයි යන්නේ දැන් windows එකට. ඒ කියන්නේ ඔයා මොකවත් කරන්න නැතුව වෙනදා on කර විදියට ඔයාගේ ලැප්ටොප් එක computer එක on කරන්න. එතකොට ඔයාලට පරණ තිබ්බ විදියටම යන්න පුළුවන්. හොඳයි යාළුවනේ අපි දැන් ඉන්නේ windows එක ඇතුලේ. ඉතින් ඔයාලට android එකට යන්න ඕන නම් විතරයි අර button එක ඔබලා අර විදියට යන්න ඕනේ. ඉතින් දැන් අපි බලමු කොහොමද මේක uninstall කරලා අපි හදාගත්ත disk එකත් නැවත අයින් කරලා මේක හදාගන්නේ කොහොමද කියලා බලමු. ඉතින් ඔයා මෙන්න මේ යට icon එක උඩ click කරන්න windows icon එක උඩ ඒක උඩ click කරපුවම මේ විදියට වාගේ software ටික open වෙවි. ඉතින් මේක ඕනේ software එකක් උඩ right click කරන්න. ඔයා කැමති එකක් උඩ right click කරන්න. right click කරලා uninstall කියන එක උඩ click කරන්න. uninstall කියන එක උඩ click කරපම් මේ විදිහට ඔයා install කරලා තියෙන ඔයාගේ computer තියෙන software ඔක්කොම මෙතන පෙන්නයි. ඉතින් මෙතනින් ඔයා හොයා ගන්න ඕනේ අපේ Pionix OS එක. ඉතින් අන්න ඒක උඩට ඒක හොයා ගන්න. ඉතින් මගේ මෙන්න මෙතන තියෙනවා Pionix OS කියලා. අන්න ඒක උඩ දෙපාරක් click කරන්න. දෙපාරක් click කරපුවම මේ විදිහට ඔයාගෙන් මෙතන කැමති එකක් ඔයා select කරන්න. ඔයාට ඕන එක select කරලා uninstall කියන එක උඩ click කරන්න. ඉතින් ඊට පස්සේ මේක ඉක්මනට uninstall වෙනවා. ඉතින් මේ විදිහට ඕකේ කියලා දෙන්න එකක් එනවා. ඒක උඩ click කරන්න. හරි. දැන් ඒක uninstall වුණා. දැන් අපි බලමු කොහොමද අපි හදාගත්ත disk එක නැවත අයින් කරගන්නේ කියලා. ඉතින් දැන් අපිට බලා ගන්න පුළුවන් අපි අලුතෙන් හදාගත්ත disk එකේ ඉඩම කියලා ගිහිල්ලා නිකන් අලුතෙන් හදාගත්ත වගේ තියෙනවා. අපි බලමු ඒක අයින් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා නැවත computer කියන එක උඩ click කරලා ඔයා යන්න ඕනේ manage කියන එකට. manage කියන එක උඩ click කරලා මේ විදිහට යන්න කලින් ගිය විදිහටම disk තිබ්බ තැනට යන්න ඕනේ. හොඳයි ඔයා මෙතනදී මුලින්ම අලුතෙන් හදාගත්ත disk එක උඩ right click කරලා මෙන්න මේ විදිහට delete volume කියලා තියෙනවා. අන්න ඒ delete volume කියලා තියෙන එක උඩ click කරන්න. delete volume කියන එක උඩ click කරපුවාම ඒක delete වෙනවා. ඉතින් මේ විදිහට yes දුන්නාම ඒක unlocated එකක් විදිහට මේ විදිහට create වෙනවා. ඉතින් දැන් ඔයා කරන්න ඕනේ මේක wen කරගත්ත එකට යන්න ඕනේ. ඒ කියන්නේ මම චිත්‍රපටියක wen කරගත්තේ. අන්න ඒකට ගිහිල්ලා extend volume කියන එක දීලා next click කරලා මේ විදිහට next click කරගෙන යන්න. ඊට පස්සේ finish දුන්නාම මෙන්න මේ විදිහට ඒ අපි wen කරගත්ත එකට නැවතත් ඒකට ඇතුළු වෙනවා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් අපේ disk 3යි දැන් අර අලුතෙන් හදාගත්ත එක අයින් වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට අපිට disk එක අයින් කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකේදී කියපු දේවල් ඔයාලට තේරෙන්න ඇති කියලා. ඉතින් මම හිතනවා අනිවාර්යෙන් වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. වැදගත් වුණා අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඒ වගේම මොකක් හරි ගැටලුවක් තිබ්බනම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් වීඩියෝ එකේ මට කියන්න මග හැරුණු දෙයක් හරි තිබ්බනම් ඔයක එක දැක්කනම් ඒක කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වගේ OS ගොඩක් තියෙනවා. ඉතින් ඒවත් ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද කියලා අපි ඉස්සරහ වීඩියෝලින් කතා කරමු. වීඩියෝ එකේ මොකක් හරි අඩුපාඩුවක් තිබ්බනම් ඒකත් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් ඉස්සරහට බලන්න ඕන නම් අනිවාර්යෙන්ම රතුපාට subscribe button එක click කරලා ඊට පස්සේ බෙල් අයිකන් එක click කරන්න. එහෙනම් ගිහලා ඉන්න සියලු දෙනාටම සුබ දවසක්.